නැත්තෙෙම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජිපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ අෞසරයි ස්වාමින් වහන්ස සාදුු සාදුුසාදුු සමන් ප චක්හවාලිසු අත්‍රාගට් සන්තුදීවතා සද්ධම්මංමු නිරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් දම්ම සවන කාලෝ අයන් බඩන්තාහා ධම්ම සවන කාලු අයන් බදන්තහා දම්මස් සවන කාලු අයන්බදන් ප නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සුුව පටිහත ඥානචාරස්සෙ දසබලදරස්ස චතු වී සාරච්ච විසාරදස්සෙ. සබ්බ සත්තුතෙමස්සෙ ධම්මිසෙරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාාගතස්ස සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ්බධම්මි සුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුබීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්න්නුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අප ටි හත ඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මත්සාමිස්ස තතාාගෙතස්ස සබ්බ්ഞුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුමෝ භාග්‍යවුතුන් වහන්සීට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යොතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිතියාදුෂ්ඨික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්නමට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාගියුතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මේම අවබෝධ කරගනිත්වා සාධූ, සාධෝ, සාධූ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද දවසේදීත් අපේ පිින්වත් හැමදිනාම මේ වෙලාවෙේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත්. අරහත් සම්මා සම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්ධදය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශසනාවේ දායකත්වේගෙන කටයුතු කරනු ලබන්නේ. මාතලේ වරකාමුල පෝසිලෙන් පෙදෙසේ අංක විසිහතේ නිවසේ පදිංචි සුදර්ශ ලක්මල් සමරවිජය කාංචනා දිසානායක සහ තිහස් පුතා සමග කොබේගනයේ රත්මල් ගස්වබ ඉදමල් පිටිය ගෙදර පියදස දිසානායකපියා සෝමලතා ජයිකොඩිමෑනියන් ධනුෂ්ක දිසානායක නිශාන්ති නිර්මලා සහ දරුවන් තිදනා පිසින් තැපි පිංහතුන්ට සධර්ම දේශනාව අවසානයේදී පිින්පෙත් තනුමෝදන් කිරීමේ අරමුණින් අපි අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානු ශාසනාව ආරම්භ කරන්නයි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ පෞගිය සතියේ අපි බොහොම විශේෂ දේශනාව කාරම්භ කලා ඒ තමයි මහා පරණිබ්බාන සූත්‍ර සූත්‍රේස් දැක්වෙන, බොහොම විශේෂ දහම් කොටසක්. එක දක්වන්නේ මාරආයාචනය කියෙන කොටස. මහා පරණිබ්බාන සූත්‍රයේ මාරයාගේ ආයාචනාව කියන කොටසේ දැක්වෙන කාරණාව. මේ කාරණාව තුළ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ මේ කාරණාව තුළින් පිහතුන අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම විශේෂ කාරණාව. එතමයි. බුදුරජාණන් වහන්සේ මෙ සිව්වනක් පිරිසගින් බලාපොරොත්වෙච්ච කාරය භාරිය දැං අදත් අපි දකින කාරණාවක් තියෙනවා ලංකාවේ මේ බුදුදහම බේරගන්න මේ බුදුදහම රැකගන්න යම්යම් පිරිස් යම්යම් කණ්ඩායම් විශාල උත්සාහයක නිරත වෙනවා. හැබැ ඒ අතරිත් පිනතුනි විධ කොටස්සින්නවා ඒ අතරී න එක්තරා පිරිසක් තමයි දැන් ඕනම තැනක තියෙන දෙයක් තමයි මේ තමන්ගේ කියලා අයිති දේකට හානියක් කරනකොට කේන්තියනයක. උදාහරණයක් කියනවනං තමන්ගේ අම්මා කියන ව්චනේ අහන්නේ නේ. තමන්ගේ අම්මට බනිනවා හිතුවක්කාර හැදෙන ලාමයා අම්මගේ හිතරිද්දවනවා සමහරලට අම්මට පහරක් දෙෙනවා. හැබැයි ඒ අම්මට කවුරුහරි කෙනෙක් බැනොති ඒ අම්මට කවෞරුහරි කෙනෙක් ගැහුවති එතොටහට දරුවට කේන්තියෙනවා. ඒක් කේන්තියන්නේ? තමං ආදරේ කරනම්මට ගැහනුබනින නිසා කියෙන කාරණාවනිමේ තමන් යම්මට ගෙහුව බැන්න කියෙන කාරණාවව නිසා. එකර මමත්තෙන් ඇතිකන දේශයා. හැබැයිතිං ඒ දරුව ඒ අම්මට ඊට වඩාහිතරිදවනමය. සමහලට ඊට වඩා පහර දිනමත්ඇති හැබේ පිටිං කෙනනෙක් කරදරක්කල එකරදරකරපු පුද්ගලයාට ගහනෝ බනිනවා. මමේ උදාහරණිින් දැක්කුේ. සමහර වෙලාවට අපිත් දකිනව යම් උත්සාහයක් දරනවා මේ රට්ට ජාතිය, ආගම කියීන මාතතුෘුකාවල්ලඔස්සේ ඒව රැකගන්න අප්‍රමාණ වෙහිසක් දරන පිරිස. ඇැබව අතර සමහර පිරිස්සින්නවා ඒ පිරිසන් අරබගේ එක රටට ආදරේ එමනැත්තං තමන්ගේ ආගමට ආදරේ කියීනික නෙවී අර තමන්ගේ රටට තමන්ග ජාතියට තමන්ගේ ආගමට කර්දර කරනකොට සමහරට ඒවිනිවින් සටන් කරන පුොළුවවා. දෙමුදාහරණෙ කෙටිට ගත්තතිීන්. අපිතුම බුද් සාසනට විරුද්ධව. ය මතවාදයක් කවුරු හරි දිරිපත් කරනවා. ඒක සමහරවෙලාවට බුදු දහමි තියෙන කාරණාවකට වෙන්න පුළුවන් ධර්ම කාරර්ණාවකට වෙන්න පුොළන් විරුද්ධ කරුණක් දක්වනවා. මේකට කෙනෙකුට කේන්තියනවා. ගෙහිල්ලදැන් අර තමන්ගේ ආගමට දොස් කියන නිසා ඔහුට විරුද්ධව ඔන්න කරුණු දක්වන්න ධර්මී කරුණු හොයෙනවා. දැමි ගරුණු හොයන කෙනා, පිටකට්ටකතාව කියලා ඉතින් ඒ ධර්මයේ පිළිබඳාව බෝධයක් හරි හැටිය ලබා ගෙනනේ තැ අපි සමාජයේ තුළ ධර්මය සම්බන්ධයනුත් විධ මතවාද තියෙනවන අපි පහුගේ දවසකත් විශේෂ දේශනා මාලාවක් අපි පින්උතුන් වෙනුවෙන් කලා මේ අට්ටකතාව ත්‍රිපිටකය සම්බන්ධයෙන් කොයි වගේ අදහසක්ද ධර්මය තුළ තියෙන්නේ අපට ත්‍රිපිටක යාවෙ කොහොමද අට්ටකතාව කියන්නේ කාග දේශනාවක්ද මිනි මේ කාරණාවල් අපි සාකච්ඡක් කලා. ඔතනැදි පිවතනදන්. එතනදි අපි ඉදිරිපත්පු කරපු කරුණක් තමයි සමහරලාවට මේ අට්ටකතාව සම්බද්ධින්, වැරදි මතවාද අපේ සමාජෙත්තුල තියෙනවා. ත්‍රිපිටක සම්බන්ධි නුත් එහෙම තියෙනවා බහුලු වශයෙන් අට්ටකතාව සම්බන්ධයත් තමයි වැරදි මතවාද ගණනාවක් සමාජිතුල තියෙන්ෙන්නේ. එතොට දෙැන් අර විරුද්ධ මතවාදයට කරුණු දක්වන්න ධර්මී කරුණු හොයෙන සමහරයි අහනුවමීබගේ කාරණාවක්තින මේකට අපපි. ොකක්දද දෙන්න ඕන පිළිතුර එකට දරමේ මොනවගේ තැනක් ද තියන්නේ කියලා හනවා. එතුට දැන් අපහිතුමකු ඒකට ඒ විරුද්ධ මතවාදයට කරුණක් දක්වන්න අට්ටකතාවේ බොම සාරවත් කොටසක් තියෙනවා අටකතාව තම එක විස්තර කල්ලා තියන්නේ එතුට අර පුද්ගලයට කිව්වම මේ අට්කතාව මේ වගේ කොටසක්තියන ඕ කණ්ඩනය කරන්න පුළුවන් මේ කොටසිං කියෙල කිව්ම සමහරලටේ පිරි සහනවා අට්ටකතාවේ නැතුව පපිටකං කොට කොටසක්වා ගන්න බරිද කියලා. එතට ඇහුවම ඇයි කියලා සහලට එයල දෙන පිළිතුර තමයි. නැතින් ගොඩක් කලාට අට්ටකතාව සම්බද්ධීෙන් පිළිගන්න බැරි කාරණා තියෙනවා එනිසා ්‍රිපිටකේම කරුණක් ඉදිරිපත් කරන්න පුළුවන්න හොඳයි. එකනි දැන් බුදුදහමට විරුද්ධව කරුණු දක්වන්න උත්සාහ කරන කෙන බුදුදහම බේරගන්න මේ සාසනයටමං ගොඩක් ආදරයේ ශසන බේරගන්න ඕනේ කියලා, එන කනා? ඔහුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට සම්පූර්ණ ගෞරයක් දක්වන්නේ නේ එතකොට පිංහතුන් බලන්න ඒකෙනත් අර විරුද්ධ මතවාද දරණ කෙනෙකුට හා සමාන කෙනෙක් නිවේද ඒ කෙනගේ මේකෙනගේ අඇතල තියෙන වෙනසවමකක්ද පිංහතුන භාග්‍යතුන් වහන්සගේ ධරමිය උන්වහන්සේ රැකගන්න ඕන ආකාරයක් අපට කියල දීල තියෙනවා උන්වහන්සගේ ශාසනය රකිින් ඕන විදිියයක්ක අපට කියල දීල තියෙනවා අන්නේ රකින ක්‍රමය ඒ රකිනකිෙනා මොනවගේ කෙනෙක්ද ඔහුගේෙන් භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වනු සාසනිික සේවාවමොකක්ද අන්නේ කාරණාව කියලදුන්න කොටසක් තමයි මේ දිගනිකායි දෙවිනි පොතේ එකසිය හැත්ත හයිවෙෙනි පිටුවේ මහා පරණිබ්බාන සූත්‍රයේ එකසය හැත්ත හයිවෙනි පිටුවේ සංග්‍රහවෙලා තිබෙන මේ මාරායචනය කන කොටස. අන්න ඉනිසා තමයි? මේ කොටසපි තෝරගත්ති අපි පින්වතුට දේශනා කරන්න. හොද කාලෙන් කාලට අපි දක්කිනවා. විධ බලවේගයන් මේ සාසනය විඩුවෙන්ගෙනවා. තු ඒ බලවේගයන් වලට විරුද්ධව කටයුතු කරන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් කියලදලති නො අපිට. මේසාාසනයේ රැකගන්න මේසාසනය අනාගතයේ ඒ ආරයන් අනාගතයේ මේ සාසනයෙන් ප්‍රයෝජනය ලබන පිරිසට මේක අරගෙනයන්න? ිතුර කිසි ්‍රමේදයක් ාගතුන් අහසදේශනා කළ තියෙනවා.ඒ අපි දකිනවා මේ බුද්ධ සාසන අතීතයේ පිළිබඳව ආවර්ධනය කළ බන්නකොට විවිද්ධ විවිධ කාලවල එහෙම සාසනයේ බේරගැනීම වෙනුවෙන් කටයුතු කරපු පිරිස්. ඒ පිරිස ළඟ තියෙන්නේ පිගතුන අපිට ඔවුන් කෙරෙහි ප්‍රසංසාවා. සබුදධ සාාසනී බේරගැනීම වෙනමින්. ික්ෂ භික්‍ෂුණි පසක පසේකාක් කියන මෙි මහා සිව්ුවනක් පිරිසක් දැ්ඩි වෑමිකින් කටයුතු කර ඇතරම කටයුතු කරේ මොකටද මතකතියාගණ්ඩ සම්බුද්ධ ශාසනයක් කියනකත් අනිත්‍යයි ඒකත් කවදර දවසකා විනාසවෙලා යනවා. නමුත් පිංහතුනි ඒ සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරපු දවස වෙන කං අරගෙනයන වගකීම තියනෙ පින්හතුනි සිව්ුවනක් පිරිසට. හිනම් මේ බුදුදහම වෙනුවන් ඒ භාග්‍යතුන් වහන්සගේ ධරමය රැකගන්න අතීතයේ ඒ උත්තමෑන් වහන්සේලා දැඩි ෑමකින් කටයුතු කලා ඒ දැඩි වෑමකින් කටයුතු කළේ මොකක් නිසාද භාග්‍යතුන් වහන්සගේ සිත සතුටුවක් කරවන කරුණක් තමයි භාග්‍යතුන් වහන්සගේ සිතුවිල්ල සතුටු කරබන කරුණක් තමයි මේ සාාසනය එක් දවසක් කරි බලබනව කිය එක එරං භාග්‍යතුන් වහන්සගේ සිතර අතිශේම බබලවන්නේ සතුටු කරවන්නේ කවුරුද චතුරංග සමන්නාාගත වීරය වඩිනස් භික්‍ෂුන් වහන්සේලා අපි පසුගිය සතිය දේශනාවේ ඒ කොටස පැහැදිලි කරා ආනන්තරේ පාප කරම පහි බරපත්තලම කුසල කරමිය ලැබෙන්නේ සංගබේද කරමියයට නමුත් ඒ කාරණා පහින් බලවත්ම කොටස තමයි භාග්‍යතුන් වහන්සේ. ලොහිතුපාද කරමේ නමුත් වැඩිපුොර විපා කල ැබෙන සංගබේද කර්මයට. එක හේතුවමොකද පඟතුන ලෝහිතුපපාද කරමීෙන් කරන්නේ භාග්‍යතුන් වහන්සගේ ශීර දහටුට දාතුොටහාහනිිරණික එකත් මේ ලේ සොල්ලිවීමක් විතරයි නමුත් සංගබේද කර්මය කෙල්ල කියන්නේ භාග්‍යවතුන් වහන්සගේ කැමැත්තට හානි කිරීම මොද භාග්‍යතුන් වහන්සගේ කැමැක්ත තමයි සමග සම්පන්න චතුරංග සමන්නාගත වීරය වඩන දම්මානු දම්ම ප්‍රතිපදාව පුරන සංගසාසනයක් මිසාසනය තුළ දිගු කලක් පවතිනවා කියෙන පාර්ථනාව. එන ඒ සංගරත්නයට හානි කරනව කියන්නේ, බහග්‍යතුන් වහන්සේගේ කැමැත්තට හානිකරනව කියන කාරණාව. අපි එක පෞසුගේ සතියේ විස්තරාත්මකෝ පැහැදිලි කළා. එතුටු උන්වහන්සේ බලාපොරොත්වෙච්ච කොටස තමයි අතීතයේ රහතන් වහන්සේලා පිංවතුනි කළේ. ලන්න විධ යුගවල ප්‍රථම ධර්ම සංගායනාවේදිී අපි සාකච්ඡා කලා අපි පිංහොතුන් එක් එක දෙවන ධර්ම සංගායනාවදි. තුන්වැනි ධර්ම සංගායනාවදී ඔය කාලවලදි පින්ංහොතුනේ උන්වහන්සේලා මොනතරම් වැෑමිකින් මේ සාසනයේ රැකගෙනාවද දොළො සෞරුදු සාගතයේදී අපි පිංහතුම් බලන්න ලංකායි වැඩිහිටපු ඒ රහතන් වහන්සේලා ඒ කාලෙ වැඩිහිටපු භික්‍ෂුන් වහසේලා මේ සාසනයේ රැකගන්න මොනතරම් විහෙසක් දරුවද කියලා මංගේ කාරණාව. දිරි ධර්ම රර්ණාවකදීත් අපි පිඟතුර පැහැදිලරි කරල දෙන්න ඒකාලේ මහතේර උන්වහන්සේලා මේ සාසනය රැකගන්න මන්න තරම් වෙහෙසක් ගත්තද කියන කාරණාව ඇක්ටේරිය කොලිස්ම වලඳ වලද මේ ධර්මය රැකගත්තේ. මම්ම නිවන් දැක් ැන් ම හරි කියන තැනක් නෙම උන්වහසල හිතියේ උන්වහසෙලා භාග්‍යතුන් වහසගේ කැමැත්තත් ටු කළලා ඒ කාරණාවල් පිහතුයේ උන්න අහන්සෙල්ලගේ වෙහෙසදිහා දැක්කම අදටත්තේ ඒ උත්මන්හන්සේලාට නමස්කාර සිතුවිලි තම අපි හදවතය උපදන්නෙම කොද ඔන්වහන්සේලා එහෙම වෙෙසක් දරපනිසා තමයි. අද අපිමීවිධ තාම පහසම මේ ධර්මය පරිහරණය කරන්න එදා මේ එක විනාස වෙලා කියන්න පෙන්වතුනේ අද අපිට අදධිනය කරන්න ඉගෙනගන්න පිළිපදින්න පුරන්න ධර්මයක් ඇත්තටමන්නේ එක භාග්‍යතුන් වහන්සිගේ අධිෂ්ඨාන ශක්තියෙන් වෙන දේවල් විධ කාලවල හෙම අභියෝගාවම එක රැක ගත්තා. විධ ස්වරූපෙන් රැ ගත්තා හැබ රකිනව කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වච්චනයට කිසිමහානියක් නොවෙන විදියට රකිනව කියන එක නත් අදකාලි රකිනව කියන අයගෙනොත් වෙන්නේ මේකට පරිහානියක් එකැන මේ කාරණා වැරදිීත තේරුම් කරගන්නේ පයි පරිහානියක් කියල කියන්නේ සමහර වෙලාට මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය සර්ව සම්පූර්ණය පින්වතුන අදහන්නේෑන ඒකට විද්ධ අර්ථකථන දක්වනවා. සූත්‍රවලට සමහර සූත්‍රවට විරු විධ මතවාද දක්වනවා. අට්ටකතාව සමහර කාරණාවල් වලට විධ මතවාද දක්වනවා. ඒ වල්ලිවෙ මේ වගේ අය මේ වගේ යාවෙ කියලා. එටොට රකිනව කියන අයගෙනොත්වෙන්නි විනාශය. ඉතිං එනිසා ඒවත් එෙක්ක පෙන්හතුන, අද සමහරවෙලාට ධර්මියයට විශාල විනාසයක් වෙන වෙන්න පුළුවන් නමුත් දැන් නොරයෝගේ වගේ ගත්තම ඒ නුවරයෝගයේ අපි දකිනවා, ගනින්නහන්සල කිරපි කියල පිරිසත් තමයි ලංකායි වැඩහිතේ ඇබ උන්න්නහන්සේලාගේ ළඟ දියුණු සිික්ෂාපද තිබුන්නේ ඒ ගනින්නහන්සේලාගේ ළඟ දියුණු ශික්ෂපද තිබුන්නන්නේ ඇති ර ඒ නම්බලින අද ලංකාවය ගොඩක්කොය මේ ගම් හැදල තියෙන්නේෙ ඔය ගනයේ ගම ගනේ ගොඩ කළ ඒ ගනින්නහන්සල හිතපු පලාාත්තම ඒ නම්බලින් අද ලංකාවිමේ නොයෙක් පලාාත්තල ගම් හඳුරන්වන්නේ ගණේ ගම ගණය ගොඩ වගේ නම් තිනේ ඒ උන්නහසල වැඩහිටපු පලා පිතුතිි උන්වහන්සේලාටක් අපේ හදවතේතිීන අප්‍රමාණ ගෞරවයක් ඒ උන්න්නහන්සලගේ පෞද්ගලක චරිතවලට නෙවේ ඒ කාල උන්වහන්සේලා අත්ති විශේෂ කාරය භාරයක්ම ශසාසනය වෙනුවෙන් කලා ඒ තමයි පින්හතුනි මිත්‍රිපිට කාට්ටකතා ග්‍රන්තටි කාරක්ෂා කලා. උන්වහන්සේ පිපදදි නැති වෙන්න පුළුවන් හැ උන්හන්සේ එක් දෙයක් කලා මිත්‍රපට කාට්ටකතා පොත්්තිි කාරක්ෂා කළා. මමගැනෙ ඒකත් අති විශේෂ කාර්භාරයක්. ඉරි. මේ ශාසනයට කරන ලොක්කුම හානිය තමයි මේ ධර්ම විනියට හානි කරණක එවිතින් අපි දකිනව අද කාලි විශ්ිවිද්‍යාල පද්ධතියේ විශාල හානියක් වෙනවා. මොකද විවිධ තරකානුකූල අදහස් ඒ ගෙන ගන්න ශිෂ්‍යියන්ගේ මනසති යොමු කරනවා. හරියට ත්‍රිපිට කට්ටකතා විගෙනගත්තු නැති අය එතනදි පින්වතන පැටලෙදවා. මොකද තමන්ගේ චින්තන රාමුවත් තුළ ඉඳගෙන තමයි, ඒට අදහසේ දිරිපත් කරන්නේ. තැ අපි දක්කින මෑත කාලෙත් එවගේ නොක් නොයි අදහස්මී ධර්මී වෙනුවෙන් ආවා බාහගතුන් වහන්සේගේ දෙෙතිස් මහ පුරුස ලක්ෂණ සබන්ධය පවගේ කාලයේ දැඩි තා හහකට ලක් වෙච් මාතෘ කාවක් වුණන ඕගේ කාලෙන් කාලෙට හිම දේවල් වෙනවා ගන දැන් උදාහරණන කෙටර ගත්තුති කාලයක් තිස්සේ ගොඩන ගිච්ච මාතෘකාවත් තමයි මේ ධර්මාශක රජතුමාගේ කාය භාරය. එකන මම මේ කාරණාව දකින්නේ අපි උදාහරණය කෙටි ගත්තවති යම් කිසි විෂයක්ක් සම්බන්ධයෙන් දැනුමක් තියෙන කෙනෙක් ඔහුගේ මනස වැඩිපුරම වෙහෙස වන්නේ ඒ තමන් ඉගනගත්තු විශය සම්බන්ධයෙන් ලබපු දැනුමි කැනෙ ලෝකයේ දිහා දකි නේවිදියට උදදාහරණය කැට අපිහිත්තමක ඉංජිනීරු විද්‍යාව හධාරපු කෙනෙක් එකේ පවිදධ කොටස් තියන ඇතවට ඒ තමංන්ව හදාාරපු විශය සම්බන්ධයෙන් තමයි තමන් ොෝදවල් දකින උත්සාහ කරන්නේ දකින දේවල් හැමදයක්ු නැම බහෝදේවල් තමන්ට දැනුම ගොඩනැගෙලති නේහරහා. සමහරලාට මේ දේශපාලනයේ පිළිබඳව හදාරප කෙනෙකුට ඒකෙනට තේරන්නම හැම දෙයක් දිහාම දේශපාලනයකින කෝනයක් ඔස්සේ. කලාවිගෙනගත්තු කෙනෙකුට හැම දෙයක් දිහාම කලාත්මකව පයන්නේ. ගැනේ බොහෝදේවල් පිළිබඳව කලාත්මකව දකින උත්සාහ කරන්නේ දැන් යුද්ධකාමිය අදහස්තියන? ඒවාගේෑයට තියෙන්නේ ඒ අන්සිං ලබපු දැනුමෙන් බොහෝදේවල් දකින්න. වෛද්‍යවෘතිය හදාරපු කෙනෙකොට ඒ අන්සි දැනුම තමයි යාට බොහෝදේවල් දකින්න තියනකොට ඒ කවුලුවෙන් තම යොහෝ ලෝකයේ දිහා දකින උත් සහ කරන්නේ. එත ඔය කියන පිරිස්න් බුදුදහම දිහා දකිනකොට දකින්නෙත් ඔය විදියට දැන් අපි ගත්තොතින් උදාහරණය කැටියට මේ කලාව අධ්‍යනය කරපු කෙනෙක් දැනුමක් තියෙන කෙනෙක් දැනුක්තියන කෙනෙ ගැන ගැඹපුරරිින් අද්‍යන කරපු කෙනෙක් බදුද හමද්‍යනය කරන ගත්තුතිින් බදුදහමි බහෝ කාරණා පිෙන ලාත්මකව. එක ගීත විදදියට දකින පුළ චරිත කතාගත්තුති ඒවා කලාත්මකව දකින්න පුළුව. ජාතක කතාාවගේ ගත්තුති ඒවා කලාත්මක විදියට දකින්න පුළි. ොට ලාත්මක විදියට දැක්කලා සමහර පිරිසන් ඒවට වෙනවෙනම ද්‍රන්තලියල තියෙනවා. ම මේ වෙලාවෙේ කාලේගොඩක්. මාධිවෙෙන් දිසායිතින් ඒ නම් කියන්නේ යන්න නැහැ ඒම විධ ග්‍රන්ත ලියවෙලා තියෙනවා. එතට ඒ කලාව පිල්ලිබන්ධ අධ්‍යාපනය ලබප කියෙන ඒ කවුලුවෙන් තමයි දකින්නේ බුදු දහම. ඉට බුදු දහමේ ජාතක කතාවක් අධ්‍යනය කරත් දමපදි කතාවක් අධ්‍යනය කරත් තුරේ ඒ විදිරතමයක් දකින උත්සාහ කරන්නේ. ඇ සර්ව සම්පූර්ණ හැදැරීමක් නැති නිසා. ඒළඟට දැන් ගත්වති අපි වෛද්‍යවරේ ගත්තුති මේ වෛද්‍යවරයා බුදු දහම හදාාරණ පටන්ගතුති ඔහුට පේන අරගේ කාරණ එකනේ හැම කාරණාවක්මනේ වේ නමුත් බහොලො වශයෙන් දකිනවයි කාරණ. භාගතුන් වහන්සේ තමයි හොඳම වෛද්‍යවරයා ඉති කිසා ගෝතමිය භාගතුන් වහන්සේ අතර වෙච්ච ඒ අවස්ථාව ඒවගේ අවස්ථාව ලර්විදිර දකින පුළුව මනො විද්‍යාත්මකව තෙවගේ දකින්න පුළුවවා. දේශපාලනේ පිළිබඳ හදරපකෙනෙකුට ඒ විදි දකින්න පුළුවන් දැක් මති කිය උත්සාහගන්න දැ අපි ගත්තුති. ඔහොම අධ්‍යිනය කරගෙන යනුකොට අර බුදුදහම පිළිබඳ සර්ව සම්පූර්ණ දෙැනුමක් නැති කෙනෙකොට තමන් අධ්‍යිනය කරන කොටස් පිළිබඳව තමන්ටම සැක උපදිනවා. එතුකොට ඒ වට තමයි උපකල්පන කරන්නේ. ඒට තමයි තමන්ගේ හිත තුළ උපදිනවා හිතලු ඒ හිතලු උපකල්පනය කරලා උපකල්පනයක් විද්‍යටනවේ සමාජයකත්ත කරන්නේ සතති කාරණාවක් විදියට. තැහහිම කෝදාාරණයක් තමයි. ැඟු ධර්මාශක රජතුමාගේ ශාසනික මෙහෙවර පිල්ලිබඳව. ලංකාවතුළ බොම වැරදි අදහසක් තියෙනවා මේ කීපදිනෙක් කතරි සබන්ට මේ කාරණාව කිවෙන් පසේ නොදන්න අයත් ඉන්න බොලුවන් මෙම කියද්දි ධර්මාශක රජතුමා හොඳ සටන්කාමයක් රජජේ. ඕ තමන්ගේ දේශපාලන භූමිකාවේ එකන්නේ රටවල් ආක්‍රමණය කිරීම ඒ යුදධ උපක්‍රමයක් හැටියට තමයිලු ධර්ම සංගායනාවක් පවත්වල මේ විධ රටවල්වලට ධර්මයේ බෙද්දුවේ තකොට ලංකාවට ධර්මයේ වලා ොට ලංකාව මේ තමන්ගේයටටතට ගන්න ලංකාවේ කාලෙ පාලනය කරන්නද මේ විිවිධ පිරිස් කියන අදහස ලංකාවේ කාලෙ පාලනය කරන්න බැරි මට්ටමකති බිලතිීද. කොට සටන් නොකර ලංකාව තමන්ගේ යටතට ගන්න රජතුමා අර යුද උපායක් හැටියට තමයිලු මිහිඳු මාරයා මහන කරලා මිහිඳදු හාමුදුර හැට ලංකාවට වේ එතකට දැන් ධර්මාශකරයි තුමත්තික හිටපු කෙනෙක්වත්. ඒමනැත්තං ඔයවගේ අදහසක් අපි ගන්තයක කොහේවත් සඳහන් වෙලාවත්. කිසීම දෙයක් නෑ හැබැයි අ මඟර්කිවි දේශපාලන භූමිකාවක් තුළින්දගෙන ඒ දැනුමක් ලබපු කෙනෙ ඒමනැත්. විප්ලෝවාද අදහස්තියන කෙනෙක් මේ බුදු දහම අ්‍යනේ කරන්න ගියාම යාට ධර්මාශක රජතුමාගේ චරිතය හරියට අද්‍යනේ කරන්නවත් නැතුව. අුමතර්ම ඒ කොටසවත් හරිට අත්්‍යනේ කරන්නනැතුව. අ එක්තරා කොටසත් අධ්‍යනය කරන්න ගියාම අර අදහස්තම ඔළුවටයන්නේ. එකනෙ ධර්මාශකරයිතුමා ඇයි මිච්චර දෙයක් කරන්නේ කියලා නෙවෙේ හිතන්නේ අනිවාරම මේ පුද්ගලයාා මේ වගේ දෙයක් කරන්න ඇති යුදූපායක් හැටියට රටවල් තමන්ගේයටටතට ගන්න වෙන්න ඇති කියල හිතෙනවා? ඒ හිතලුව සමාජකත කරන්නේ උපකල්පනයක් හැටියට නෙවේ නය මයි සත්‍යයකනෙ හැටියට දැන් ය මෑත කාලෙත් එහෙම මතවාදයක් ගොඩ නැගුණන ඉතිං භාගතු වහසගේ මේ ද දෙතිස් මහ පපුරුෂ ලක්ෂන පිළිබඳව. අපි මේ මෙඇත්තලම පුද්ගල චරිතරමුණු කරනම නෙම මේ කාරණාවද මට මිතලෙදී. අප පිගතුොට කියා ගන්නඕෝන කම තියෙන්නේ. ඒ එකක්කෙනාගේ හිතලෝ තමන් උපකල්පනය කරනවා මේක වෙන්න ඇතිී කියලා. එතුො ඒ වෙන්නෙ ඇතිී කියන්නේ එක උපකල්පනය කරද්දි ඕ සමාජගත කරන්නේ වෙන්න ඇතිී කියන කෝණෙංගින්ඳගරණිවේ මිය මයි කියන සත්‍යකාරණාවක් කැටියද. එතුර ඒක සමාජය තුළ පිංහතුන ඇතැම් පිරිසක් පිළිගන්න තැනට එන්නේ ඇයි ඒ ඇතැම් පිරිසක් පිළිගන්න තැනට එන්නේ. පිංහතුනි භාගියවතුන්න්නහන්සගේ සැෑ බුද්ධ ශ්‍රාව කකෙක් බවට පත්තුන් ැතිවුනාමල මං. මේ කොටද මේ විතර විස්තර කරන්න තීරණය කළේම මෙන්න මේ කාරණාව අප පංහතුොට හරියට තේරුම් කරගන්න බුදුරජාණන් වහන්සේ මේ බුද්ධසාසනී තුළ මොනවගේ සිව්ුවනක් පිරිසද්ද බලාපොරොත්තුනි ඒ සිව්වනක් පිරිසගෙන් මේ බුද්ධශාසනය කොහොම රැකුණොත් හොඳයිද කියලා භාගතු අහසේ බලාපොරොත්තුනි අන්නේ කාරණාව මෙනි මේ මාරායාචන කියන කොටසසිදී ගතුන් වහන්සේ පෙන් තුළ විස්තර කල්ල තියෙනවා තරපි පහව්ග සතියේ සාකච්ඡා කලා මාරයා බුදුරජාන් වහන්සේට වෙලාරාධනා කරපු විදිිය. තොරේ ඒ කාරණාව මේ බුදුරජාණන් වහන්සේ මාරයාට කියද්දී භාග්‍යතුන් වහන්සේ බොහොම විශේෂ කාරණාවක්්‍ය තන දදි මාරයායටට කියනවා ඒ කාරණනාටික තමේ මෙතන බැද්දගත්. මේ සාසනේ භික්්ෂුවක් කියන මොන වගේ කිෙනෙද ාග්‍යතුන් වහන්සේ ලාපපුරොත්තු ච ික්‍ෂුවක් කියන මොන වගේ කෙනෙක්ද එතරද. භාගිතු වන්සේ කියන්නේ වියත්තා විනීතා විසාරදා බහුස්සතා ධම්ම දරා ධම්මාන ධම්ම පටි පන්න සාමීචි පටිපන්න අනුධම්මචාරිනෝ සකං ආචරියකං උගගහෙත්වා ආචික්කිසන්ති දේශෙ සති ප්ඥ පේස්සන්ති පට්ටපේස්සන්ති, විවරස්සන්ති, විභජිසන්ති උත්තානි කරිස්සන්ති එක න්නේේ? මිනිමික් වියත් විනීත විශාරදධ බෞස්සුත ධම්ම දර දම්මානු දම පටිපන්න සාමීචි පටිපන්න අනුදම්ම චාරිනවා. කියන මෙන්නෙ මේ ගුණාංගවලින් යුක්ත අට්ටකතාාවී ගෙනගෙන ඒ ධරමය විනය ගලපලා දේශනා කරන භික්‍ෂුවා. උන්වහන්සගේ කාර් භාරය වෙන්න ඕන මේ ශාසනයට උපන්නා වූ අන්‍යමත මනාකොට නිගහ කරන කෙනෙක් බවට පත්ති ෙන්න්න ඕන. මනාකොට නිගහ කරන උපන්නානං පරපපවාදං සහ දම්මේන සුනිග ගහිතන් නිගගහෙත්වා උපපන්නා වූ පරපවාද තු භාගතු වන්සේ මේශාසනයට යම් අභියෝගයක් එදදි නිහඩ වෙලා ඕක විසඳය කෙල බලාපොරොත්තුව ඉන්න කියලත්න්නේ ඒ උපන්න වෝ පරප්‍රවාද කොහොමද විසඳන්න කිවේ සහ දම්මේන ධරම කරුණු සහිතව මොන කාරෙන්දෙ විසඳන්න කිව්වේ සුනික් ගහිතං නිගහ කරන්න කිව්වා මනාකොට එකයන්නේ දේශයෙන් තරහෙෙන් වෛරෙෙන් නිෙවෙයි විසඳන්නකිල්ල කිවවේ යහපත්ව නිගහ කරලා සපපාටිහාරියා හං දම්මං දේශේ සන්ති මෙ ප්‍රාතිහාරය සහිත ධර්මදේශනා කරන භික්ෂුවක් භික්‍ෂුණයක් උපාසකයෙක් උපාසිකාවක් බිහිවෙන කං මම පිරිනිවන් පානන්නේ නෑ කියල භාගතුන් වහන්ස මාරියට කිවේ එන එහෙම සිව්ුවනක් පිරිසක් බිහිවනෙන් පසදි භාගතුන්හන්සේ පිරිණවන් පාන තීරණය කළියයි. නම් භාගතුනන්සේ දන්නවා ඒ සිව්ුවනක් පිරිස තමයි මේ ශාසනයේ භාගතුනාන්සේ අරමුණු කරපු දවස දක්වාම මේ ධරමය මනාකොට රැකගෙනයන්නේ. එන ඒ රැකගෙනයන්න පුළන් කාටද, වියත් විනීත විශාරද බහස්ෘොතු දම්ම දර දම්මානු දම්ම පටි පන්නේ සාමීචි පටිපන් වනු අනුදම්ම චාරය කියන ගුණාංගවලින් යුක්ත භික්‍ෂුවකට භික්‍ෂුණණී කොට පාසෙකි කොටු පාසිකාවකට පමණයි. එඩම්මී කොටසිදී ගිහිශ්‍රාවක පින්ංහවතුන්ගේ චපී පින්හොතුනුත් මග හැලනේ ත්‍රපී පින්වතුන්ටත් තියන වගකීමක්මොකදද මිනිමී ගනාාංගල යුක්ත වෙන්නවන අන්න ඒනි සා තමයි මං අපේ පිංහතුන්ට මේ බුද්ධ සාාසනයේ භාගතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච සසිීුවනක් පිරිස මොනවගේ ලක්ෂණවනි යුක්තද කියන කාරණාව දේශනා පෙළක් හැටියට අපේ පිංහතුට දේශනා කරන බලාපොරොත්තුොනිේ. මේ තත්තට පත්නොවෙච්ච කිසිම කෙනෙකොට බෑැපිංවතුන භාග්‍යතුන් වහන්සේ බලාපොරොත් වෙච්චි විද්‍යට මේ වාසාසනය ආරක්ෂා කරන්න. මොදීක. ඒ තමයි එක්කම ක්‍රමය මේ ශාසනය රකින්න. ඉන ගිහිපින් ඔඋතුන්ගේ චපි පින්වොතුනුත් මිට දාලයි. තැගේයි කාලේ ධර්මය දන්න ැ මහාකාශප මහරහතන් වහන්සේ පලවෙනි ධර්ම සංගායනාවේදේ පන්සීයක් මහරහතන් වහන්සේලාට කිව්වේ භාග්‍යතුන් වහන්සේ කොඩා අනුකුඩා සිික්ෂාපද වෙනස් කරගතට කමක්නෑ කියන මේ කොටසට මොනොවදකුඩා අනකඩ සික්ෂාපද කිය බුදු හාමුදුරු දේශනාරල තිබිච නැතිනිසා. එකක් කිෙනාගෙන් විමසන්න පටන් ගත්තා මොනොවද ඔබහිත විදර කුඩාන ුඩ ික්ෂාපද ඔබහිතන විදිර මොවද කුඩානු කුඩා සික්ෂාපද හොම මසගෙන විමසගෙන යනකොට පිං අතුනී අන්තිමට උන්වහන්සේලාගෙන් සතරපාරාජිකා විතරයි කුඩානු කුඩා සිික්‍ෂාපද ගණයට නො වැටුුණි. අනිත් සියලොම සිික්‍ෂාපදදිික උන්නහන්සලැකිවේ කුඩානු කුඩා සිික්ෂාපද කියලා. එතුොර සතර පාරාජිකා විතරයි අන්තිමටම? ක් රගත් ත මක් ැ න මති යටටාවේ ්‍රේ ලා දි ම කාශ මහරතන් න්සේ හසරට ද ත්තරමකදද. මහනින බුදුරජාණන් වහන්සේ ික්ෂාපද පැනව හොර රහසිනිේ ප්‍රසිද්ධියයේ එනම් ාග්‍යතුන් වහන්සේ පනවපු ික්ෂාපද අපි විතරක්නිවේ ගිහියොත් දන්නවා එටකොට අදාපිමීව වෙනස් කරන්න පටන් ගත්තු තිං ඒ කාන්තෙම ගිහිව පට චෝ ර න්න . මේ ශ්‍රමණියෝ ශාස්තෘවරයාණන් වහන්සේ වැඩ ඉන්න කොට විතරයි සිික්ෂා පදරකින්නේ උන්වහන්සේ පිරිනිමාන් පැවැම් පස දෙරකින්නේ නෑ කියලා අන්න ඒ නිසා තමයි මහාකාශව මහරහතන් වහන්සේ අන්තිමටම නිගමනයකටාවේ ආශ්මතුනි අපි භාග්‍යතුන් වහන්සේ පණවපු යම් සිික්‍ෂා පදයක් තියනවද එකඳු සිික්‍ෂා පදයක්වත් වෙනස් නොකර ඒ සියල්ල ම පි රකිමූ කියන තීරණයටටාවේ නිසයි. ඉනැදති විශේෂ කරුණත් පින් ඔතුන නිස්මතෝන ගිහි පිරිසත්මි ධර්මේ විිනිය හොඳට දන්නවා කියනක. ඉති ඒකාලි පින්හතුන වැද්ධපවා ධර්මේ දැනගෙනින් දැල තියෙනවා. එක්තරා හාමුදුරු නමක් උඩගින් ගලාගෙනපු වැද්දිිකු මස්කැල්ලක් මස් වගේයක් හෝදනකොට පහල්ට ගහගෙනෙනවා. ඒක අරගෙන ඒ හාමුදුරු ගොඩින් තියෙනවා. ඉරිින් වැද්දැවිල්ලා ඒක සික්ෂාපදය කියල ඒ හාමුදුරුවන්ට චෝදනා කරනවා. කෙනෙ වැද්දපවා දැනගි ඉඳදල තියෙනවයික. මසුන් මරන්නත් සික්ෂාපද දෙැනගෙන ඉඳල තියෙනවා. එහෙම දැනගත්තම ධර්මිය හරියටම දැනගත්තම සිව්ුවනක් පිරිස පිගතුරිමි එකිනි කාත්‍ර විධ මතවාද ගොඩනැගෙන්නේ. අද එක්ක අදහසකට සියල්ලන්ට මින්න බැරිවෙලා තියෙන්නේ පිඟතුරි මිනිමී ගැටලුවව නිසා. මොකද කවුරුත් හරියටම ධරමිය විනය, භාගතු හසෙගේ ්‍රපිටි කට්ටකතාව හරියටම හදාරපු නැති නිසා. ඉනිසාර තමන් අහම්බිං ගන්න කොටසකින් භාගතු නහන්සගේ මුළු සාසනීමම තීරණය කරන උත් සහ කරනවා. එතකුටු කොහොමත් පිින්තුනි තමන්ට සැකතැන් තමයි මුණ ගෙන්නේ. ඒ තමන්ගේ මාර්ගයට ලොකු බාධාව. තමන්ගේ නිර්වාණයට ලොකු බාධාවක් එකින් සාාසනී කවදාවත් විිනාශවි නිනේ. ාගතුන් හසගේ සාහසනේ කවදාවත් විනාස වෙන්නේ හැබැයි ඒ කාලෙ ජීවත්වන පිරිසකගේ තියෙන දුරුවලකම්නිසා ඒ කාලෙට ඒ නොදියුණු බවක් ඇතිවෙන්න පුළුවන් තෙනිසා අපි දැනගන්න ඕන මොලින්ම මිනිමේ කාරණාවල්මොකද කියලා ඒේනිසා මිනිමේ කාරණාව වැදගත්කමමං අපේ පින්වතුන්ට අද දේශනාවෙන් පැහැදිලි කරලා දෙනේ ඒ කාරණාවනිසා යස මේ කොට සාතිශේම වැදගත් අපේ පින්වතුන්ට තු මෙතනදී මේ වියත්භව කියල කියන මොකක්ද අට්ටකතාවේ පිනතරේ කොටස විස්තර කරල තියෙන්නේම මාර්ගයේ පිළිබඳව වියත් බව කියන්නේ එක මගග වසේන ව්‍යත්තා මොකද මේ මාර්ග වශීන් වියත් කියෙල කියන්නේ මාර්ග කියන්න කොයි තරම් දක්ෂභාවට පත්ති ඕොන්ද ඕන කියන රණාව දැන් උදාහරණය කෙටිට ගත්තවතිින් ඇම්ම කෙනෙකුටම කොහොමද නිවන් දකින්නේ කියලා කෙනෙක් කැහුවම තමන් නිවන් දකින්නේ මෙිහෙමයි කියල කියන්න පුළුවන් තර දක්ෂයක් වෙන්න ඕන නිවන් දකින්න මිනි විදියට එතකොට ඒක නිවන් දකින්න ඕනමනේ එක කියන්න නිවන් දකින්න ඕනමනේ නිවන් දැක්කගෙනෙකොට කියන්න පුළුවන් නිවන් නොදැ කෙනෙකුට කියන්න පොල කොහොම දහම කියන්න පුළුවන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ ක්‍රමය අපට අනුශාසනා කරලා තියර නිසා භාගතුන් වහන්සේ ඒ දේශනාව අපට දේශනා කරලා තියෙනවා දැන් මංගොක තේරුම් කරගන උදාහරණයක් කියන්න ලංකාවේ පිවතුන අපි ගත්තොත් වෛද්‍යවරේකගින් ඇහෝතින් කොහොමද වෛද්‍යවරයෙක් වෙන්න කියලා ඔහු දක්ෂයි නේද වෛද්‍යවරයෙක් වෙන්නේ කොහොමද කියල කියල දෙන්න හැබැයි පිංවතුන වෛද්‍යවරෙක් නොවෙච්චි කෙනෙකුගින් ඇහෝොතින් කොහොමද මේ කෙනෙක් ඩොක්ට කෙනෙක් වෙන්න කියලා ුතු යිද්‍යවරෙක් ොච්ෙනකු දන්නේ නැද්ද වෛද්‍යවරෙක් වවෙන්නි කහොමද කියලා. ඒ දෙන්නම කියන්න දක්ෂයි වෛදරෙක් වෙච්ච කෙනෙකුටත් පුළුවන් වෛද්‍යවරෙක් වෙන්න කොහොමද කියල කියන්න වෛද්‍යවරෙක් නොච්ච කෙනෙකුටත් පුළන් වෛද්‍යවරෙක් වවෙන්න හොම ල කියන්න. හැබයි ඒ දෙන්නගේම ක්‍රමවේද දෙකය එකතු කරලා බැලුව සමානයි ගොරුවරෙක් වෙන්නන්නේ කොහමද ඉංජිනේරුවරෙක් වෙන්නන්නේ කොහොමද ඉතුටි මේ ඇහුවම ලංකාව මේ තත්වට පත්්‍රච්ඡයත් ඒ තත්වට පත් නොමච්චයත් කියන්න දක්ෂයි. හැබැ මේ ඔක්කොමිකට එකතු කරලා බැලුවම සමානයි. නමුත් අපි ලංකාවෙන් මේක මැහෝති නිවන්දකින්නෙ කොහොමද කියනක අපි යහනවා කොහොමද නිවන්දකින්නේ. සමහර වෙලාවට දහ දෙනිකොගින් ඇහෝතන් ආකාර දහයක් කියයි සමහර කියවි භාවනාවල් කරන්න ඕ. සමහරයි කියාවී භාවනාවල් නං ඕන නෑ සිල්ගත්තමඇති සමහරයි කියාාවී මුකතෝනනෑ තමන්ගේ හිත්ත හරියට හදාගෙන හොඳදේවල් කරාමැති බනහනෝනනිෙනැ මුකුත්ත ඔන්නේෙ හොඳදේවල් කරාමැති ඔය වගේ විවිද්ධ අදහස් විවිද්ධ විවිධය කියාාවී එදවට පිංහතුනිි මේ ඒ හැම්මක් කෙනෙක්ම කියන්නේ විමුක්තියක් ලබන කාරණාව ලෝකේ පිංහතුනමි විමුක්තිය ලබන ක්‍රමය සම්බදධයේතිී අදහස් තහස් ගනන් ඇතිවිලා තියෙන්නේ ොයි විදියටට දැ බුදු දහමිගත්තා තේරවාදය මහායානය කලා බෙදිල තියෙනවා. ඒවයිත් අනුකොටස් ගණනාවක් බිදිිල තියෙනවා. ත්‍ර ඒ අයටත් තියෙන්නේ විමුක්තිය ලබන ක්‍රමයක් පිළිබඳ අදහසක් මෙන්න මේ ක්‍රමියයට ගියෝති විමුක්තිය ලැබෙනවා. මේ විදියට ගියොත්තමේ සහනයක් ලැබෙන්නේ. ඒක ආගමික අයටත් ආගෙමික නොවෙෙනයටත් ඔක්කොට මති නඔය අදහස. ලංකාවේ ලෝකේත් ඉන්නවා නිරාගමික කියල පිරිසක් එයාලටත් තිනි අදහස මෙහෙම හිටියොත් තමයි අපට සැනසීමක් තියෙන්නේ එකන එකක්කෙනට පෞද්ගලික පෞද්ගලික අදහස් තමයි තියෙන්නේ මෙහෙම හිටියෝතින් සහනයක් ලැබෙනවා මෙහෙම හිටියොතිං විමුක්තියක් ලැබෙනවා මෙහෙම හිටියෝතින් නිවනක් ලැබෙනවා හැබැයි අපි තේරුම් කරගන්නවුන කාරණාවක් තමයි අපි කවුරු අත්තාම ඔය විමුක්තිය ලබන්න විද්‍යිය පිළිබඳු විඳලනේ. විමුක්ති අපි කවුරුවත් විඳලනේ. මේ සංසාරය ඔබ මම කවුරුවත් කිස්සි මාත්ම භාවේක පින් වතුනි වගකීමකින් ැන පලංසෝවාන් වෙලානේ. කිස්සි මාත්ම භාවයක අපි සකදාගාමි වෙලානේ. එතකොට එහෙම නං අපි කවදාවත් නොගියපු තැනකට නේදෙම යන්න හ දන්නේ. ඕක අපේ සාමාන්‍ය සරල ජීවිතය උදාහරණවලින් බැලෝතින්, ට තාක්ෂික උපකරණයක් නොමති බලාවක් කියනක. ජීවිතේ කවරදාකවත් නොගියොපු පාරකට අපි පින්වතුන් ගියෝතින් ඒ නොගියොපු පාරේ නොගියෝොපු තැනට යන්න කියී දෙන්නේෙකොගෙන් අපි පිින්වතුම් මගහයිද. එමනත්තන් තමන්ගේ දූරකත්තනයේ අදාළ මේ සිතියමදාගෙන ඒ දිහා කී වතාවක් බලබල පාරවල් හොයාගෙනය අයිද. යන අතරමඟ කී වතාවක් පාරවල් වරදීද. අපි කවදාවත් නොගියපු තැනකට සාමාන්‍ය ජීවිතයේදීත් යනකොට වරදිනවා අහගෙන යනවා ඇයි කවද්දාවත් නොගියපපු තැනකට යන්නන්නේ හිමයි එහනම් පින්වතුනී නිවන් දකිනව කියනෙ එකත් ඔය විදියම තමයි සසරේ කවර දාකවත් නොගියුප පාරකටයි මේ යන්න උත්සහ කරන අපි ඒනම් හිතෙන් නැද්ද සසරේ කවර දාකවත් නොගියපු මේ තැනට යන්න අපට තනයෙන් බැෑ කියලා අප හිතන්නවත් පුළුවන් දෙයක් නෙවෙ මොකද මේ සංස්කාරලෝකයයි නිර්වාණයයි කියන්නේ දෙක. සසරයි නිවනයි කියන්නේ දෙක. එක නිවන විස්තර කරන්න බැරි පින්වොතු නේ නිසයි අපට නිවන විස්තර කරන්නේ බැරි ඒනිසයි. දැන් ඔ යාමක සූත්‍රයේ සඳහන් කරන්නේ නිවන් දැකපොකෙනෙක් උපදිනව කියලා කියන්නේ නේ. නෝපදිනව කියල කියන්නේ උපදිනව නෝපදිනව කියල කියන්නේ නෝපදින උපධනම කියල කියන්නේ න. ග නිවන් දැක්කම මොකදද වෙන්න කියලා විස්තර කරන්න ක්‍රමවේදයක් නෑ එ හොදා හරණකින් කියනව නම් රටවල් දෙකක් තියෙනවා එක රටක තියන එකක් තවරටකනෑ ඒරටේ තියෙන දයට සමාන දෙයක්වත් මේ රටේ නේ. පිහතුන මේ රටේ නැති දෙයක් අරරටේ තියෙනකොට ඒ රටට ගිහිල්ලා ආපොක්ිනෙක්. ඒරටේ තියනදේවල් කොහොමද මේරට ඇවිල විස්තර කරන්නේ. මේීරටටේ අපි මේ ලෝක ගමුක මේ ලෝක ගැලපෙන දෙයක්වත් සමාන දෙයක් වත හැඩයක්ක තියන දෙයක්වත් ය අනිත් ලෝකිනේ ත්‍රී ලෝකෙටි ගිහිල්ලාපු කෙනෙ කොහොමද මේ ලෝකෙ ටැවිල්ලා ඒ ලෝකමිනෙ මෙහෙම දෙයක් තියෙනවා කියල විස්තර කරලා කියන්නේ. ඒ විස්තර කරන භාෂාවක්නේ නිවන කියන්නේ තිහෙම දෙයා. නිවන විස්තර කරන භාෂාවක් නැමකද සංසාරය තුළ තියන දේවල් නෙමේ නිවන තියෙන්නේ. එකනේ භාගතුන් වහන්සේ නිවන මොන වගේ දෙකලි විස්තර කරල නෙඇත්ති කියලා තියෙන්නේ නි්බානං පරමංසුකං එච්චරයි විස්තර කරලා තියෙන්නේ. නිවන මොනග දෙික භාගතු වන්සේ විස්තර කරලා නෙමකොද එක විස්තර කරන්න බැරි මාතෘකාවා. එහනං ඉතින් එහෙම තැනකට නං අපි යන්නේ එන අපිට තත් කෙනෙකුගේ සහයක් කොයි විදදිියකට අවශ්‍ය වෙනවදක අපි පිංහතුන්ගහිතන්න. එන මේ නිවන් දකින මගේ අපට පංහතුන ඉස්සර වෙලාම අවශ්‍ය වනිමකද මේ භාග්‍යතුන් නහන්සගේ අනුසාසනාව හරියටටිගෙන ගන්නික. දැං අපි පටන්ගත්තොතිං උදාහරණෑ කැටියට. දැං අපි මේ නාලිකාවේම පටන්ගත්වතින් ත්‍රිපිටකගේ අට්කතාව මුල්ල ඉඳදල මු ගන්නවා. දීගනිකායේ පලවෙෙන සූත්‍රයෙන්ම පටන්ගන්නවා. අපිතු මෙහෙම දේශනා පිලක් කරගෙන ගියොත් සමහර වෙලාවට... සමහර කෙනෙකුට මන්දුත් සහහිවෙන්න පුළුවන් වචනයක් වචනයක් ගාන අකුරක් කකුරක් ගාන තේරුම කිය කියය එහෙ මුගන්වන්න ගත්වතින් ඒක මන්දෝත්සාහිවෙන්න පල දැ උදාහරණය කෙට ගත්තව ති ැ අද අපේ මේ දේශනාවේ මාතෘකාව තමයි මාරායචනය දිගිනි කායේ දෙවිනි පොතේ මහා පරරිණිබ්ානු සෝතර එකසේ හැත්තහයිවෙෙනනි පිටුවේ තියෙන්නේඒ කොටස තොට ඒකේ විස්තරාත්මක දේශනාව වට්ටකතාව තියෙනවා. ර මංර මේ මද්ගවසේන වියත්තා කියනවා කෙකි වට්ටකතාවේ. එක අට්ටකතතාාව තියනෙන්. තුොර දෙංහර පිටකේතියෙන්නේ වියත්තා කියෙ වච්චනය එක විස්තර කරලතිනු වියත් කියල කියනෙ මොකද කියනෙ කට්කතායි විස්තර කරලා තියනවා පත්ත වියත්තාති මදගවසනෙ වියත්තා. එහි වියත්්බව කියල කියන්නේ මාර්ග වශයෙන් දක්ෂ භාාවයයි කියනෙක. තුො දක්ෂයි කෙලෙ කෙනෙ මොකඩද දක්ෂවෙෙන් නඕන මාර්ග වශයෙන් දක්ෂයි. ත දෙෙතර කියල තියෙනවා? අතේව විනීතා තතා විසාරදා. විනීත භව කියන්නේෙත් ඒකමයි විශාර්ධ භාවය කියල කියන්නේත් ඒකමයි. එකන ඒ විදදිහටම තමයි විනීත භාවට පත්වෙන්න්න ඕන ඒ විදිහටම තමයි විශාරධ භාාවට පත්වෙන් ඕන තැම අට්ටකතාවේ කියල තින්නේෙමයි. ඉළඟට පිටක ඊළඟට තිනෙන වචනෙ තම බහුස්සුතා. තට බහුස් සුතා කියන වචනය අට්ටකතාව විස්තර කළ තිෙන්නේ. බහුස් සුතාති තෙපිටක වසේන බහෝ, සුතමේතයේ සන්ති බහුසුතා මේ බහු සුතයි කලෙක න්නේෙ මුොකද තෙපිටක වසේන ත්‍රිපිටක වශයෙන් බහු සුතමීතයේ සන්ති බහුසුතා බොහෝ ඇසූපිරූ තැන් තියෙන් ඕන කෙන කාරණාව. එක තමයි බහු සුතයි කළික කිය දැ. හරයටම දර් ත්‍රිපිටකාට්ටකතා විගෙනගන්නවන. කෙළින්ම කිවෝතින් කෙනෙක් හරීටම ධර්රම ඉගෙනගන්නවන්නම් ඔන්න එඒ ක්‍රමයට තම ඉගෙන ගන්නවන්න. රපිම මේ දේශාවල් වලින් ඇ. ටම කරන්නේ අපේ පින්වතුන් ඒ තැනට ඉගෙනගන්න උනන්දු කරවනික නැත්තැන් මේ භාග්‍යතුන් වහන්සේ කියපුවි ධර්මය කිෙනවනිවී ඒ විදියට ඉගෙනගන්න අපේ පින්වතුන් යොමු කරවනික මේ කරන මි දේශනාවල් වලි නමුත් ඉගෙනගන්න ඕන ඔන්නඔය ක්‍රමියයට සුත්තා දත්තා වචසා පරිචිතා කියලා පළවෙනි කාරණා තුනක් තියෙනවා ධර්ම ඉගෙන ගැනීමේද. අංඟපාක් කොටස් පාතියෙනවා ඉගෙනගන්න පිළිවල එකද පලවෙනි කාරණාවතමයි සුතා දතා වචසා පරිචිතා තු මේ කාරණා තුනම කරන්නවුන පාලියෙන් අහ ෝන මතකතබාගන්න ඕන වචිනින් පුරුදු පුහුණු කරන්න ඕන පාලියෙන් ඊළඟට මනසාන උපික්කිතා ඔන්න හතරවෙනි පියවරේදි තමයි තමන්ගේ භාෂාවකින් ඒ කියවන කාරණාවල් තේරුම්රගන්න තියෙන් ඒ කියවන කාරණාවල් තේරුම් කරගන්නති තමන්ගේ භාෂාවේ මනසින් මිනිහි කරන්න ඕන. ඉලකට දිත්්‍යාව සුප්පටි විද්‍යා අන්න ඊට පසෙ පස්වෙනි පියවරේදි තමයි ඒ තමංගි තිබිච්ච වැරදි මතවාද නැතිකරගෙන මිත්‍යාදුෂ්ටි අදහස්වලින් හිත ගලවගෙන සම්මාධිත්්‍යයට පත්වෙන්නේ. තට මිනි මේක තමයි ධරමී ගෙනගන්න ක්‍රමේ. තකොට පලවිනි කාරණාත් තුොනම ඉගෙන ගන්නවු මිනිමීමීවිදියට ට කෙ ඉගෙන ගන්නවා ඒක විස්තරාත්මක දේශනාව අට්ටකතාාවං ගෙන ගන්නවා මංි කරය උදාහරණ කේපයක් දැක්වේ විදිට මෙින්න මේ විද්‍යයට ඉගෙනගෙන වියත්වවෙන්න ඕන තමන් දක්ෂභාවට පත්තින්න ඕන මෙන්න මේකයි මාර්ගය කියල කියන්න මාර්ගය කියන මේකයි තුොට එහෙම ඉගෙන ගත්තම පංහතුන තමන් ඒ ධරමිය සම්බද්ධයෙන් වියත්්භාවයට පත්වෙනවා භාගතුන් වහන්සේ වියත් කියලා සඳහන් කලතිනඒකයි ඔය ක්‍රමියයටට ඉගෙන ගත්තම පින්වොතුන ම විවිධ විවිධ මතවාද සමාජයතුළු ගොඩනැගෙනනිිනේ. නිවන් දකින නම් භාවනාව විතරයි කරන්න ඕන නිවන් දකින නම් පටිි සමපාදී විතරයි අද්‍යනය කරන්න හදාරන්න ඕන. නිවන් දකින නම් චතුරාර සත්‍යේ විතරයි අවබෝධ කරගන්න ඕන. යට බාගෙතු හන්සේ කෙටියෙෙන් මාතෘකා වශයෙන් දක්කපු කාරණාටිකක් විතරක් කිගෙනගෙනන ඒක පමණක් ඒකම තමයි නිවන්දකින ක්‍රමයකිළි හිතාගෙන තමන්ම ගොඩනාගා ගත්තු පාරක තමයි පිහතුරි ගොඩක්ක යන්නේ. ඒකන පිහතුරිම මෑතකාලේ මංහිතන එක වැඩිපුර ප්‍රකටවෙන්නේ මේ භාගතුන් වහන්සගේ ධර්මයක්ත් එහෙම බෙදල තියෙනවා භාගතුන් වහන්සේගේ ධරමය එක සාහිත්‍ය තවේක එහම ගොඩක් විස්තර කරන අවස්ථාති න අපපි දැකළ තියෙනවා සාහිත්‍ය තියෙන කාරණාවල්මීම ඒ සාහිත්‍යයන කාරණයිතකොට සාහිත්‍යයේ කියල අදහස් කරන්නේ අ පසුකාලීනව ලියපු කොටස් හැටියට තමයි සාහිත්‍යකෙන කාරණාවල් අර්ථකතනය කරන්නේ. ගැඹුරුුවදදිනෙ හැටියට තමයි අර්ථකතනය කරන්නේ පටිසෝපාදේම ආර්යෂ්ඨාංගික මාර්ගය ඒ වගේ කාරණාවල්. එහෙම බෙදීමක් මේ බුදු දහමිනේ. පිකඳ එහම බිදන්නේ කොහොමද අපි සාහිත්‍යය ක කියන කොටස ඇතුළෙමන පින්ගවතන ගැඹරු කාරණාති න තියන්නේ. මී කොටස්ටික ගැමරු කාරණා මී කොටස්ටික සාහිත්‍යයනෙන කාරණා කියලා අපි කොහොමද විංකරන්නේ. එහෙම විංකරන්න බෑ අපිට සමස්තයක් හැටියට තියනෙන එක්කම සද්ධහව තමයි තියෙන් ඕනෑ භාග්‍යතුන් වහන්සේගේ සෑම බුද්ධ වච්චිනයකට මික සමාන ගෞරවයා. තොටේ එහෙම ඉගෙනගෙන ව්‍යත්්භවට පත්වනාම. සිල්රකින්නේ කොහොමද කියලා තමන්ට අවබෝධයක් එෙනවා. තමන් කොහොමද හරියට සිල්රකින්නේ. ප්‍රාණගාතිං වලකින්නේ කොහොමද හරියටම ප්‍රාණගාතිෙන් වලකින්නේ කොහොමද කියලා එක අදහසට පින්හතුනි ගොඩක් දෙෙකුට න්න බේ. අපි පිංවතුන් මේ කාර්ණාවල් අපේ පංවතුන් ඉන්න සමාජයේම පරීක්ෂා කරල බලන්න. අහන්න කාගෙන් හරි මේ ප්‍රාණගාතී සිද්ධවෙන්නේ මොනො කර්මය කරාමද කියලා. විවිධාය විධාදහස් කියාවේ. නමුත් ඒ විවිධාදහස් කියන එක නෙවේ ධර්මය කියන්නේ. ඒතුොරි විධාදහස් කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේගේ දහරමය හරිය ටිගෙන ගත්තු නැති අයි ඉගෙනගත්තු කියෙනා කියන්නේෙ මොුණ දහසද එකම දහස භාග්‍යතුන් වහන්සේත් කියන්නේ රහතන් වහන්සේලාත් කියන්නේ අනාගාමීන් වහන්සේලාත් කියන්නේ සකදාගාමින් වහන්සේ නමක් කියන්නේෙත් සෝුවන් වහන්සේ නමක් කියන්නේෙත් සද්ධහ සම්පන්යන් වහන්සේ නමක් කියන්නේත් එකක්ක මදහස මොකද උන්වහන්සේලා එක ඉගෙනගෙන තියෙනවා උනාහසේ ගිහිතල නිම උන්හස ඉගෙන ගෙන තියෙනවා ්‍රණගාති වලකින්නේ කොහොමද කොහොම වැලකොනොද්ද ප්‍රාණගාත නොවෙන්නේ කොහොම කළොද්ද ප්‍රාණගාත වෙන්නේ දැන් උදාහරණයක් හැටිටකිවතින් ප්‍රාණගාතියක් වෙන්නේ සතෙක්කි ඕන සතාට පනතියෙන් ඕන මරණ චේතනාවක් තියෙන් ඕන උපායක් ගන්නඕන උපාය ක්‍රියාත්මක කරන්න ඕන ඔය කාරණා පහ සම්පූර්ණ වෙච්ච තැනති තමේ ප්‍රාගාතියක් වෙන්නේ. ඕකං හතරක් සම්පූර්ණනා කියල ප්‍රාණගාතය වෙන්නිනේ. එකක් නෝවනොත් හතරක් විතරක් තිබුණ කියල ප්‍රාගාත වෙන්නේ. ඕකං හතරක්ම නැතුවයි එකක් වුුණා කියල ප්‍රාණගාත වෙන්න ත්න්නේේ. එකක් සම්පූර්ණණනා කියලා ප්‍රාණගාත වෙන්නේෙත්න්නේේ ප්‍රාණගාත කර්මපතිය සම්පූර්ණ වෙන්නේ යකු සැල කර්මපතිය සම්පූර්ණ වෙන්නේ ඔය කාරණා පහම එකක්ට එකතු වෙච්ච තැනකදි පමණයි. එතකුට ඒ කාරණාපහා එකට එකතුවේච තැනදි තමයි ප්‍රාණගාතයේ වෙන්නේ කෙල කෙනෙකොට කියන පුළුවන්න්න අන්න ඒකිෙනා ඒක හරියට ඉගෙන ගෙන තියෙනවා. හරියට අටසිල්ගන්න කොහොමද. අපි සමාජය තුළ පින්වතුන මේවා අපිට බහොලව දකින පුළුවන් කාරණා. අපි ගොඩාක් තැන්වල දකිනවා. නමුත් වර්තමානය වෙන කොට යම් පිරිසක් ඒ කියන විදිටම මේක හදාරලා, එක පුරුදු පුහුණු කරන උත්සාහ කරනවා. ඇත්තටම මෑතකාලෙත් අපිට එවැනිම ප්‍රසංසාාවක් කහන්න ලැබුණා අපි නිත්නාලිකාවෙ පහුගිය දින කිහිපිය පුරාවටම පසුගිය දහටවෙද දිනිය දක්වාම අපි පිංවතුන් විශේෂපුන්න්‍ය කරමයකට සම්බන්ධ වනා මොද කාලෙක් තිසි නිත්නාලිකාව මේ සම්බුදධ ශාසනයේ වටිනකම් අවබෝධ කරගෙන ඒ වටිනාකම ශ්‍රාවකය නතරට ගෙනියන්න මහාවැෑමක් දරණ නාලිකාවා. ති අපේ පින්ංහතුන් අපේ ශ්‍රාවක පින්වතුන් අනුකම්පා කරමින් සිදුකරන විශේෂ පින්කම්මාලාවක් තමයි මේ උත්තම ධාතු වන්දනා පින්කමයි තිං නෙත්නාලිකාව නැවතත්තේ කාරම්භ කලා එක දිගටම දින ගණනාවක් ලංකාවේ නොයෙක් පළත්වල පලාකීප්‍යාත ෝරගෙන පළාත්වල එක අවකාශය උදා කරල දුන්නා බොහෝ පිරිසක් එකට සම්බන්ධුනා කියලා අපට සේපත් කළ. යතර බොහොම විශේෂය මහන ලැබිච්ච කාරණාවක් තමයි බොහෝදිනෙ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න මේ මල් රැගෙනෙනකොට. ඒ සමහාර අය, තාම ගෞරවෙන් මල්ටික සකස්කරගෙන ආපු බවක් දැක්කකිලා අපට දැනගන්න ලැබුණ. එකන්නේ සියල්ලෝම නෙවෙේ ඒ බොහෝ දෙනෙක් කතරින් යම්යම් පිරිස්. අපි දිිතරම අනුශාසනා කරන කාරණාවක් තමයි බුදුරජාන් වහන්සේට මල් පූජා කරන්නේ සකසලා. මල්වලින් අපි පූජා කරන්නේ වර්ණය සුවද සහනය. ප ්‍රාන වශය කාරණාව තමයි වර්ණී කල පූජ කරන කියන්නේ වර්ණය කියන්නේ ලස්සන රටාවල් හදල භාගතුනාහන්සිට පූජ කරනවා තවට දැන් සමහරයි කරන්නේ යම් බෑග එකකට මල්ටිකද්දාාගෙන එමන තම් පත්තර කොලේකට මල්ටිකද්දාාගෙන ඒ බුදුරජාන් වහන්සේ වැඩයි ආසනයටට ගිහිල්ල ඇංගිලි ප්‍රමාණෙ හුව හෝන ප්‍රමාණ ආසනයෝඩින් තියලේනේය කරන්නේ ඒ මල් පූජාවන ව මල් පෝජාව කියන්නේ රටාවක් ෝජ කරනක බාගතුන් හන්ේට. සමහර මල්ලාසන දැල තියෙනවා කෙනෙක්ක වෙල මල්ටික ෝජ කර න න ල තවකින පෝජ කරන ඇති ල තවකන පෝජ කරනවා අන්තිමටර මල් ඉවත් කරන බඳනෙ තියෙන විද්‍යයි ඒ මල්ලාසනේ තියෙන විදදිී ඇතරිි කිසිම වෙනසක්නේ. දැක්කම ප්‍රියමනාපවාාවයක් නේ. අඩුගානේ චයාරෝපයක්හරි අරගෙන පසුකාලීනව තමන්ටේක දිහා බල සතුටවෙන පුළුවන් ලස්සනක්වත්න්නේ. පෝජාව කියන්නේ රටාවක් පූජ කරණික. අපිත් අහන් ලැබනා. යම්පිරිස් ඒ වන්දනාාවල් වටෙන කොට අලංකාර රටාවල් හදාගෙන සකස් කරගෙන මල්වලින්. රටාාවල් හදලා ඒව භාගගතුන් අහන්සට පෝජ කරා කියලා. ඇතට මං එවෙලාවෙත් ඒ කාරණාව අහනකොටම සිහිප්පත් කලි. එක අත්තිශ්‍යයේම අනුමෝදක් වෙන්න පුළුවන් විශේෂ කාරණාවක් කැටියට. තරට මම්ම කියන්න ගියේ එතුොට ඔය වගේ පින්හතුන කාරණාවකට කෙනෙක් යොමුවෙන්නේ? ධර්මිය හරියටම අවබෝධ කරගත්තු කෙනෙක් අහල්ලා එක මතකතබාගෙන එක නැවත නැවත්ත තමන් තුළ පුරුදු පුහුණු කරන්න උත්සාහ ගැනීමක් තමයි කරන්නේ තේ වෑම ඉතාම හොඳදැන් පිපහුගේ කාලවල්ලල අර අටපිරිකර සම්බන්ධයෙන් දේශනාවක් කලා ඇතරම බොහොම පෞද්ගලිකවත් අත්දැකම් ලැබවා විධ ධර්ම දේශනාවන් වලට වඩිනකොට ඔය මේ දායකෝ සම්බන්ධ වනි ස්ථානවල් වල ඒ කියපුම ආකාරයට අට පිරිකරවල් සකස් කරලා පූජ කරලා ොට ඒ ඇත්තෝ එකන යම්කිසි උත්සාහයක් දරලා තියෙනවා ගැනේ හරීයටම සර්ව සම්පූර්ණ නෑ සමහරේවා නමුත් මම දැක්කායිකි විශේෂත්්‍යයා ඔවුන් උත්සාහරලා තියෙන මේක මම කොහොම හරි කරන්න ඕන කියලා අන්න ඒ පිරිස තමයි පින්වත්තුනේ අනාගතයේ බුද්ධසාසන වලත් මේ බුද්සාාසනීත් අතිශේම දියුණු තැනකට යන්නේ ැ ලංකාවැපි දකින කාරණාවක් තමයි මේ සිල් ගැනීම සම්බන්ධී අටසිල් ගැනීම සම්බන්ධයෙන් විශේෂීම කතා කරන්න පොළුව දැන්. අපි කොහොම දට සිල් ගන්නේ. ඒ අටසිල් රකිින් ඕන කොහොමද කොයි වෙලාවින්දල කොයිවෙලාව වෙන කන්ද මේ සිල්තිික රකිින් ඕන කොහොම රැක්කෝද මේ සිල්රැකීමින් ආනි සංසතික ලැබෙන්නේ. මේ ගැන කිසිම අවබෝධයක් නැතුව බොහෝ දෙන සිල්ලකින අපි දකිනවා. නමුතුන් හිතන්නේෙමකක්ද. මිහිම සිල්රැක්කම අර බුදුහාමුදුරෝ කියපු ආනිසංස ටික අපට ලැබි. දැන් උදාහරණ කෙටද ගත්තොතින් උදේයට සමාදන් වෙලා සමහරලාවට හතර පහා ඔයි වගේ වෙලාවලදි පවාරණය වෙලා යනවා. තරි ඒ කෙන හිතාගෙන යන්නේ දැන් මම සිල්ගත්තා සිල්රැකීමන්ක් ලැබෙන ආනිසංසයත් තමයි සුගති සම්පත් ලැබෙනක ත්‍රේහි නම්ම ම මෙහිම සිිල්රකිණකොට සුති සම්පත් ලැබ. නමුත් ලැබෙනවද නැද්ද කියන එක දැනගන්න ලැබෙන්නේ ඒ ලැබෙන අවස්ථාාවවිදී පිකතුරි බැරිවෙලාවාකත් නොලැබුණු? තමන් ඒ කරපු විදියට ආපසට එන්නද නිවැරදිකරගෙන යන්න එහෙම වෙදිිනේ එකනේ එකට හේතුව මොකදද එකට හේතුව තමයි තමං ඒ සම්බන්ධෙන් වියත් බවනෙතියක මම කොහොමද හරියටටසිල් ගන්න ඕන? බුදුරජාණන් වහන්සේේ අට්ටසිල් කියැල දේශනා කරලතියනෙ මොනොවද ඒ කොහොමද සමාදං වෙන්න ඕන? කොයි වෙලාවද සමාධදන් වෙන් ඕනු කොයි ලාවෙද පවාරණයීමෙන් ඕන ාගයවතුන් වහන්සේ දේශනා කරල තියනෙ කොහොමද. තුොර ඒ සිල්පදාට මොනවද ඒ සිල්පද අට රැකින්නේ මොනව කරාමද. තැන් උදාහරණ කෙටිකිවති. අපි ගත්තතින් දැන් විකාල බෝජන ශික්‍ෂාපදය ගන්නකු සමහර වෙලාවට අට සිල්ගන්න සමහරයි උදේට එනකොටම බිස්කට්ටිකක් අරගෙනෙනවා. බිස්කට් පැකට්ටි එක. සමහර වෙලාවට දවල් එකැන්නේ ඉර මුදු වුණයින් පස්සෙදී එක අනු බව කරනවා. එතකොට තමන් හිතන්න මොකක්ද සිිල්පදය රක්ණවා කියලනි. නමුති සිිල්පදය කැඩන බව තමන් නොද නියැයි. මගේමී ක්‍රියාව නිසා සිල්පදේ කැඩනව කියලා නොද නියැයි. එතුනි ඒ පිළිබඳ වියත් බවක්නේ. එනම් සිිල්ගන්න කියෙනා. යි ලාද සිිල් ගන්න ඕන කොයි වෙලාවිද පවාරණේ ෙන්න්න ඕන ොවද මේ ිල්පද ටේ තියෙන්නේ කොහොම මම්මික සසාමාධදං වෙන්න ඕන, ොහොමද ටික රැකින්න ඕන ොව කරාමද මේ රැකිෙන්න්නේ මොනව කලාමද මේවා කැඩෙන්නේ මින්න මේ පිළිබඳ විියත් බවත්යෙන් ඕන. ධනී සබන්ධි නුත්ති හිමයි. දන්දින කොටත් තියහිෙමයි. දන්දි ඕනු කොහොමද කාටද දෙන්නඕන කොයි විදිටද දෙෙන්න්න ඕන කොයි කාලද දෙන්න ඕන මොනොමදුන් නමද කැප වෙන්නේ. මොනවාද ැපදේවල් මිනි මේව පිල්ලිබඳ වියත් බවත්තියෙන්න්න ඕන. මඟර කලිනුත් දවසක දේශනා කල්ල තියෙනවා නර ඒක සාටක බමුණ චෝක සාටක බමුණ චෝේක සාටක බමනගේ කතාමං අපේ පින් උත්තුොට දේශ කරල යෙනනවා. එඒ චෝලඒක සාටක බමනයි කතාාවවෙද කියනෙ මොකක්ද බමුණ බනාහන්න ගිහිල්ලා පල්ලමු යාම දෙකේදිම සැලුව දන් දෙන්න ගිහිල්ලා හිත දු න්නේෙ නෑ තන් දෙන්න ලෝබ චේතනාවක්කාවා න්තිම මහතේෙදදි තමයි දඳදුුන්නේ දොඩ කොසොල්ඩයිතුමාගේෙන් රජතුමා සතුටට පත්වෙෙලා චෝලේක සාටක බමනට හැම්ම දේකින්ම හතර හතරගාන ලැබුණ ඇත්තු හතර දිනේ කාශයෝ තර දිනෙ ්‍රථ හතර ගම්බර හතරක් ලැබුණ නමුත් බුදුහාමුදුර දේශනා කරනමොකක්ද මහනිනි ප්‍රථම යාමී හිතතිච්ච වෙලාවෙ සලුව දුන්න නං අදොය හතර ගාන බිච්චික දහස ගාන ලැබෙන කිව. මධ්‍යම යාමී හිතිච්ච වෙලාවවෙ දඳන්න නං අදෝය හතරගාන ලැබ චේතික අට්ට ාන ලැබෙනම කිව්වා අන්තිමයාමි දන්දුුන්න නිසා තමයික හතරගාන ලැබුණි එතකොට බලන්න සිතුවිල්ලක වෙනසක් නිසා තමයි බමුණටහි මුණේ ො සිතුවිල්ලක වෙනසකින් වෙච්ච පාඩු එහෙම නං පිංහතන අවබෝධයක් නැතුව දන් දෙන්න ගියාම කීදනෙක් පින්ොතන පව්වල පින්ංවලට වඩා පෞ කරගනීද. ක වියත් බවත්තියෙන් ඕන දන්දීම සම්බන්ධෙන් වියත් බවතියෙන් ඕන සිල් රැකීම සම්බන්ධෙන් වියත් බවතියෙන්න්න ඕන නිවන් දැකීම සම්බන්ධෙන් තමන්ට වියත් බවත්තියෙන් ඕන මිනි මේක හර්රීටම හදාරපු කෙනෙක් බවට තමන් පත්තිෙන් ඕන කෙනෙක තමයි භාග්‍යතුන් වහන්සේ පලවිනියටම දේශනා කරන කාරනාව එමන අපි ඉතිරි කාරණාටික ලබන සති දේශනාාවද සාකච්ා කරමු ධද අපි පිංගොතුට සාකච්ා කරමි වියත්තා කියන වචනය. එමන අද කාලයේ නිමාවට පත්වෙලා ති බිරනිසා දේශනාව නිමාවට පත් කරනවා. එමන අදදවසේ රැස්කරගත්තු මේ උතුම් කුසලා නි සංස ධර්මියන්ගේ බලයෙන් දේශනාව දායිකත්වේ දරන පින්හතුන්ට අපි පින්ංනමෝදන් කරනවා. මාතලයේ වරකාමර පෝසිලයෙන් පෙදේසියංක විසිහතයෙන් පදිංචි සුදර්ශ ලක්මල් සමරවිජය කාංචනා දිසානායක සහ තිහස් පුතා සමඟ කොබේ ගනේ රක්මල් ගස්වැව ඉද්දමල් පිටිය ගෙදර පියදාස දිසානායක පියාණන් සෝමලත්තාා ජයකොඩිමේණයන් දනුෂ්ක දිසානායක නිශාන්ති නිර්මලා සහ දරුවන් තිදනා විසින් දායකත්ව දරන්නේ විශේෂයම බලාපොරොත්තුව වෙනුවාත් ජුනිමස විසි හතරබඳ දිනට මිය පරලෝ ගොස් වසර පහළවක් පිරීම නිමිති කරගෙන මාතලේ වරකා මුොළ විසූ G සමර විජයේ පියානන්ට පින්ං අනමෝදන් කරන්නත්. එවාගේ Pජ. චන්දරලතා මෑනියන් ටාශිරුවාදේ කරන්නත් බලාපොරොත්තු වෙනවා. තෙමනගේ මියගිය පියානන් නැතුළු මිය පරලෝගියෝ පැහැමදිනාටම මේ පින් අනමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් පේවා ්‍රර්ථනා කරන බෝධයකින් උතුම් චතුරාර් සතේ ධර්මියාව බෝධවේවායි, අපි සාධෝ කියයක් පින් අන ෝදන් කරනවා. එවගේ ේජ චන්ද්‍රලතා, මැනියන්ට නිදුක් නිරෝගී සුවපත් භාාව ලැබේවා. එයට කායිකමානසික සෝපත් භාාවය ලැබේවා. එවගේම පියදාස දිසානායක සෝමලතා ජයයි කොඩිමේන් කියන මවපිය දෙපලටත් විශේෂං ආශිරුවාදය කරනවා. එ දෙපල විවාහවී වසර හතලිස්ස එකක් පිරීමි නිමිති කරගෙන විශේෂාශිරවාදයක් කරන්නේ. තින් එඒ දෙපලට නිදුක් නිරෝගේ සෝපත් භාවේ ලබාගෙන තවචිරාත් කාලයක්. දෙදනාගේම සීලු බලාපොරුතු අපික්ෂාවන් සමුෘර්ධමත් කරගෙන නිරුක්ව නිරෝගීවවාසේ කරන්නට ශක්තේ දහෙර ලබේවා කෙලපාශිරුවාදය කරනවා. වගේ මඔවුන්නමී මියපරලෝගියොපු JED. චන්ද්‍රදාසපියාණන් KAD ගුණරත් මැනිCAේ මැනියන් DM පුංචි බණ්ඩාපියාණන් HM කොමාරිහාමී මෑණියන් සහ පාලිත ජයකොඩි චතුර ප්‍රසන්න ජයකොඩි ආනන්ද කළුබෝවිල. DM මුදියන්සේ ධර්මසිරීද සිල්වා සහෝදරයන්ට DM පේමාවති DM කමලාවති සහෝදරියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. තිඒ හැමදිනාටම මීපින් අනුමෝදැන් වී. ඒ හැමදිනාගේම සසර ගමනුසෝපත්්‍රේවා ප්‍රාර්ථනා කරන බෝධියකකිින් උතුම් චතුරාරි සත්‍ය ධර්මිය ඔබෝධ වේවා. එවාගේම ධනුෂක දිසානායක පොතුනුවන්ට සුභෝපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. එවගේම දේශකාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සෝපත් භාවල්ල බේවා කියල ප්‍රාර්ථනා කරනවා. එවාගේම තම තමන්ගේ පවුලට සම්බන්ධ සහොදර සහෝදරියන්ට දුවදරුවන් හැමදිනාටමත් මෙත්නාලි කාවේ කාර මණ්ලි හැමදිනාටමත් ආශිර්වාදය කරනවා. තින් ඒ හැම බලාපොරොත්තුවක්ම පාර්ථනාවක්ම එලෙස මිටුරගන්නට මේසිියලු පින් හේතුවා සනාවේවා අවසානයවබා පැහැමදිනාටමත්, කෙටම කාලයකින් පහසුමාකාරෙන් සුකසාගත ප්‍රතිපදවිං උතුම් ච ස ධර්ම අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස්වධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාධෝ 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 කියයා రాාර්ථනා කරගමු ආකා සටටහාචබුම්මට්ටහ දේවානාගා මහිද්දිිකා පුුණඥන්ත අනුමෝදිත්වා චරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චරන්රක් කන්තු සම්මා සම්බුද්ධ දේශනං கி kanන්තු සමා සම්බුද්ධে සාवेකන්